සුබ දවසක් වේලා හැමෝටම. ඉතින් පළවෙනි වීඩියෝ එක වගේ AutoCAD Basics Tutorial එකේ දෙවෙනි වීඩියෝ එකෙන් තමයි මම අද ඔයාලව හම්බෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම වීඩියෝ එකේ ටූල් දෙක තුනක් කියලා දුන්නා. තවත් ටූල් කීපයකට තව පොන්චි 2D drawing එක අඳින විදිහ මම අද ඔයාලට දෙවෙනි පාඩමෙන් කියලා දෙන්න හදන්නේ. ඉතින් මම ඉදා කියලා දුන්නා ඔයාලට ලයිට් ටූල් එක පාවිච්චි කරන්න කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. Because ඒක අපේ මේක ඕන ෆෝන් තැන එක ප්‍රශ්නයක් නෑ ඕන තැනක තියලා කීබෝඩ් ටයිප් කරන්න ලයින් L වල එන්ටර් කරන්න. එන්ටර් රූපන් අපිට එනවා මේ විදිහට ලයින් කීපයක්. ලයින් ටූල් එක ඩිසෙලෙක්ට් කරගන්න එන්ටර් කී එක ක්ලික් කරන්න. මම ඔයාලට කියලා දෙන්න ලයින් එකයි පොලි ලයින් එක අතර වෙනස මොකක්ද කියන එක. පොලිෙන් සෙලෙක්ට් කරගන්නේ ඔයාලට ඕන නම් පොලි පොලි කියලා ටයිප් කරලා එන්ටර් කරන්නත් පුළුවන්. නැත්නම් සුපුරුදු විදිහට මෙතන අපිට තියෙනවා පොලි ලයින් කියන එක. පොලි ලයින් කියන එක සිලෙක්ට් කරගෙන අපි මේ විදිහට අර හෙඩේ වෙන විදිහට මම ලයින් එක ඇතුළේ පෙන්නනවා. හෙඩේ වෙන මොකක්ද කියලා මේක ඩි සිලෙක්ට් කරගන්න එන්ටර් කී අන්න. මම ගිය ටියුටෝරියල් එකෙන් ඔයාලට කියලා දුන්නා කොහොමද ලයින් එකක් අපි සිලෙක්ට් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ ලයින් එකයි පොල් ලයින් අතර වෙනස තමයි දැන් පොල් ලයින් එක ක්ලික් කරාම සම්පූර්ණ ලයින් එකම තනි කොටසක් විදියට අපි සිලෙක්ට් වෙන එක. ලයින් ටූල් එකෙන් එතකො මේ හැඩය අපිට සිලෙක්ට් කරගන්න වෙන්නේ වෙන වෙනම. සමහර ඩ්‍රොයින් අදිද්දී මේක දැනගෙන ඉඳීම ප්‍රයෝජනවත් වෙනවා අපේ ඉස්සරහ වැඩවලදී. මම ඊළඟට කියලා දෙන්නම් සර්කල් එකක් කොහොමද අඳින්නේ කියලා. එකතම ෂෝට්කට් කී එක තියෙනවා C ගාලා එන්ටර් කරපුවා නැත්නම් මෙතන පුරුදු විදිහටම ටූල් ලිස්ට් එකේ තියෙනවා. මේ විදිහ තමයි අපි සර්කල් එකක් ඇඳගන්නේ. ඔයාලට ඒක මේක සර්කල් එකවල තියෙන ඇඳලා මේ ක්ලික් කරපුවාන් ඒ ටූල් එක ඔටෝ ඩිසෙලෙක්ට් වෙනවා ලයින් ටූල් එක වගේ නෙමෙයි. නැවතත් සර්කල් එක ඇඳගන්න අපි එන්ටර් කී එක ක්ලික් කරාම එතකොට නැවතත් ඒ ටූල් එක සිලෙක්ට් වෙනවා. ඔයාලට පුළුවන් මේ විදිහට සර්කල් එක ඇඳගන්න. ඔයාලට මේ සර්කල් කින් ටූල් එකේ තව පේනවා සෙන්ටර් රේඩියස්. ඒ කියන්නේ අපි මෙතනදී රේඩියස් එකට අගයක් දුන්නාම ඒ රේඩියස් ඒ ප්‍රමාණයට ඇඳෙන සර්කල් එකක්. අපි රේඩියස් එක ඉන්සර්ට් කරලා ඇඳගන්න තමයි අපි එතන සෙන්ටර් රේඩියස් කියන සර්කල් එකට තියෙන සෙන්ටර් රේඩියස් කියන එක සිලෙක්ට් කරගන්නේ. ඔයාලට පේනවා දැන් මෙතන ඔයාලට පේනවා 4.5 4.7 පහයි ඒ දෙවෙනි. අපි මෙතන කීබෝඩ් එක පහ කියලා දුන්නාට පස්සේ රේඩියස් එක පහක සර්කල් එකක් වලට ඇඳ ගන්න පුළුවන්. එතන තියෙන සෙන්ටර් ඩයමීටර් රේඩියස් එක නෙමෙයි අපි ඊතර දෙන්න ඕනේ ඩයමීටර් එක 10 කියලා දීලා බලමු. මම දැන් අරන් දෙනවා 10ක ඩයමීටර් එක 10ක සර්කල් එක. තව මේක තියෙන 2.3.10 රේඩියස් 10 මේක මම ඉදිරියේදී වැඩි විස්තරතුව කියලා දෙන්නම්. ඊළඟ ටූල් එක තියෙනවා මෙතන ආර්ක් ටූල් එක. ඒකත් ඔයාලා ෂෝට්කට් කී එක පාවිච්චි කරන්න පුළුවන් ARC කියලා ගහපන් එනවා. නැත්තම් මෙතනින් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොයින්ට් එකක් දුන්නාට පස්සේ ඔයාලට පේනවා අපිට ආර්ක් එකක් ඇඳෙනවා. මෙතන ආර්ක් එක යටතේ තව කීපයක් තියෙනවා. ස්ටාර්ට් සෙන්ටර් එන්ඩ් එක. ඒ කියන්නේ අපි බර ස්ටාර්ට් එකක් දෙනවා. ඊළඟට ආර්ක් එකට උන සෙන්ටර් එක අපි දෙනවා. සෙන්ටර් එක දීලා ආයි අපි කොයි හැරි දුන්නාම එන්ඩ් එකක් ඒ ගන්නට අපේ ආක් එක ඇඳෙනවා. ඊළඟට මම කියලා දෙන්නා රෙක්ටැන්ගල් එකක් කොහොමද ඇඳගන්නේ කියලා. මෙතන අපි දිනන රෙක්ටැන්ගල් ටූල් එක. එතෙක්ට ගියා ප්ලස් පොයින්ට් එක දුන්නා. මෙන්න මේ විදිහට රෙක්ටැන්ගල් එක ඇඳගන්නවා. ඒ ටූල් එක ආයි සෙලෙක්ට් කරගන්න එන්ටර් කී එක බන්න ආයි ඇඳගන්න. අවිතර තමයි රෙක්ටැන්ගල් එක අඳින්නේ. ඊළඟට මම කියලා දෙන්නා මූව් ටූල් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මූව් ටූල් එකේ ෂෝට්කට් කී එක තමයි M ගහලා එන්ටර් කරන්න. නැත්තම් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මූව් ටූල් එක. මූව් ටූල් එකට ගිහිල්ලා අපි අපිට මූව් කරන්න අවශ්‍ය ඔබ්ජෙක්ට් ටික ක්ලික් කරගන්න. මේ විදිහට සිලෙක්ට් කරගන්න. මූව් කරන්න ඕනේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා එන්ටර් කී එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙයාලා අපෙන් අහනවා
මේක මූව් කරන්න පටන් ගන්නේ මොන බේස් පොයින්ට් එකෙන්ද කියලා. අපිට මෙතනින් අල්ලලා මූව් කරන්න පුළුවන් නැත්නම් මේ පොයින්ට් එකෙන් අල්ලලා මූව් කරන්න පුළුවන්. මේ පොයින්ට් එකෙන් අල්ලලා මූව් කරන්න පුළුවන්. මම දැන් මෙන්න මෙතන පොයින්ට් එකෙන් අල්ලලා මූව් කරලා පෙන්නන්න. ඔයාලා පේනවා ක්ලික් කරාට පස්සේ ඒක අපිට අපේ ඩ්‍රෝයින් ෂීට් එකේ ඕන තැනකට පහසුවෙන් ගෙනියන්න පුළුවන්. ඊළඟට මම කියලා දෙන්නම් කොපි ටූල් එක පාවිච්චි කරන්න කොහොමද කියලා. කොපි ටූල් එක පාවිච්චි කරන්න ඔයාලා කීබෝඩ් එකේ C O ගහලා එන්ටර් කරපුවම කොපි ටූල් එක ඔටෝ සිලෙක්ට් වෙනවා. නැත්නම් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒකතර මූව් ටූල් එක වගේම තමයි අපි කොපි කරගන්න අවශ්‍ය ඔබ්ජෙක්ට් එක ඉස්සලම සිලෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඉස්සල එක වගේම මූව් කරා වගේම ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා එන්ටර් කී එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙයාලා අහනවා මොන පොයින්ට් එකෙන්ද අපි මේක කොපි කරගන්න ඕනේ කියන දේ. ඉතින් අපිට මේ සර්කල් එකේ සෙන්ටර් පොයින්ට් එක නැත්නම් මේ ලයින් එකකින් අතර වෙන තැන ඒ ඕන තැන අපිට බේස් පොයින්ට් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ තැන බේස් පොයින්ට් විදිහට පාවිච්චි කරලා මෙහෙම ඔයාලට අරන් ගිහිල්ලා පෙන්නන්න. මේක අපි නැවත කැන්සල් කරගන්න එන්ටර් කී එක දෙනකම්ම අපිට ඇති තරම් මේක කොපීස් දාගන්න පුළුවන්. මේ කැන්සල් කරගන්න අපි එන්ටර් කරන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් අපි කොහොමද රොටේට් ටූල් එක පාවිච්චි කරන්නේ කියලා. R O ගහලා එන්ටර් කරපුවම රොටේට් ටූල් එක සිලෙක්ට් වෙනවා. නැත්නම් අපිට මෙතන බලාගෙන පුළුවන් රොටේට් කියලා ටූල් එක. ඉතින් අපි ඉස්සෙල්ලා කරා වගේ පුරුදු විදිහටම අපි රොටේට් කරන්න අවශ්‍ය ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න මම මුලින් වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද අපි ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න විදිය. ඉතින් ඒ විදිහට අපි ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගමු. ඊට පස්සේ මුලින් අපි කොපි කරා මූව් කරා වගේ මේකෙත් එන්ටර් එක දෙන්න. ඊට පස්සේ මෙයාලට අපි දෙන්න ඕනේ රොටේට් ස්පෙසිෆයි බේස් පොයින්ට් කියලා වට මෙන්න මෙතන අපි බේස් පොයින්ට් එකක් දෙන්න ඕනේ. අපි කොතනින්ද මේක රොටේට් කරන්න බේස් පොයින්ට් විතර පාවිච්චි කරන්නේ. මම මෙන්න මේ පොයින්ට් එක පාවිච්චි කරන බේස් පොයින්ට් එක දැන් ක්ලික් කරනවා. ඔයාලට තේරෙනවා හරි ලේසියට මෙහෙම. ඔයාලට පේනවා මේක අපිට ඕන පැත්තකට රොටේට් කරගන්න පුළුවන් කියන දේ. අවශ්‍ය තැනට ගෙනහිල්ලා ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් අපි කොහොමද මිරර් ටූල් එක පාවිච්චි කරන්න කියලා. මිරර් ටූල් එක M I ගහලා එන්ටර් කරන්න නැත්නම් මිරර් ටූල් එක මෙන්න මෙතන තියෙනවා. ඔයා දැන් මෙතනට ගිහලා මිරර් ටූල් එක සිලෙක්ට් කරගන්න. ඒකල්ලා පුරුදු විදිහට අපිට මිරර් කරගන්න ඕන ඔබ්ජෙක්ට් එක මේ විදිහට සිලෙක්ට් කරගමු. මුලින්ම මිරර් කියන එක මිරර් ටූල් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ අපි මිරර් කරන්න ඕනේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න මේ විදිහට. ඊට පස්සේ එන්ටර් කරන්න. දැන් අපි මිරර් ටූල් එක ඇක්ටිවේට් වෙලා තියෙන. ඊට පස්සේ අපි මෙයාට දෙන්න ඕනේ මේක මිරර් වෙන්න ෆස්ට් පොයින්ට් එකයි සෙකන්ඩ් පොයින්ට් එකයි. අම්ම ෆස්ට් පොයින්ට් එක මෙන්න මේ විදිහට දීලා ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ සෙකන්ඩ් පොයින්ට් එක දෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙයාලා නා ඉරේස් සෝස් ඔබ්ජෙක්ට්. අපි ගත්ත ෆස්ට් සෝස් එක ඉරේස් කරන්නද එපාද කියලා මම නෝ කියලා දෙනවා. ඒතර ඒ අපේ සෝස් දෙකම තියෙනවා මෙතන. දැන් ඔයාලට පේනවා මොකද්ද මෙතන වුනේ කියලා. එතන අපි කන්නඩියක් ඉස්සරහට ගිහින් බැලුවා වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් මම ඊළඟට කියලා දෙන්නම් ඔයාලට ෆිලට් කියන ටූල් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මම ඒක ඉස්සෙල්ලා ඔයාලට මෙතන රෙක්ටැන්ගල් ටිකක් ඇඳලා ඒක විස්තර කරලා දෙන්න. අපි මෙතන පුරුදු විදිහට ෆිලට් සිලෙක්ට් කරමු. ෆිලට්ටින් කරන්නේ තියෙන ෂාර්ප්නස් ජොයින්ට් ටික අයින් කරලා දාන එක. ඒක තවත් පැහැදිලි කරගමු. මේක ෆිලට් කරලා ෆිලට් ටූල් එක සිලෙක්ට් කරගමු. මම කියලා දෙන්නම් කොහොමද ෆිලට් ටූල් එක පාවිච්චි කරන්න කියලා. අපි මුලින් ඒක පැහැදිලි කරගන්න මෙතන රෙක්ටැන්ගල් කීපයක් ඇඳගමු. ඇඳගෙන මම පැහැදිලි කරනවා කොහොමද ඒක කරන්න කියලා. මෙතන අපි යනවා ෆිලට් කියන ටූල් එකට. මෙතන තියෙන ෆිලට් චැම්ෆර් බ්ලෙන්ඩ් කර්වස් අපි ෆිලට් කියන ක්ලික් කරලා අපි දෙනවා අපේ ෆස්ට් ඔබ්ජෙක්ට් එක. ඊට පස්සේ අපිට මෙතන යාලහනවා ෆිලට් කරන්න ඕන රේඩියස් එක මොකද කියලා. අපි රේඩියස් කියලා ඊට මෙතන අපිට ඕන රේඩියස් එක මම 10 කියලා දෙන්න 10 කියලා දෙන්න. ඊට අපි සෙකන්ඩ් පොයින්ට් එක දෙනවා. ඔයාලට පේනවා රේඩියස් එක 10ක් වෙච්ච ආකේකකින්
රේඩියස් එක 10ක් වෙච්ච ආක් එකකින් මෙතන ෆිලට් වුණා. මම ඊළඟ ෆයිට් එකේ තේම කරලා බලනවා අපි ෆිලට් ටූල් එක ගන්න අයි නැවත ෆිලට් ටූල් එක ගන්න අපි කරන්නේ නැහැ එන්ටර් කරන එක. අපි ෆස්ට් පොයින්ට් එක දෙනවා. අපි මෙතන දෙනවා රේඩියස්. රේඩියස් කියලා අපි දෙනවා රේඩියස් එක දෙනවා. මෙතන මම 30යි කියලා දෙනවා. දීලා අපි සෙකන්ඩ් ලයින් එකේ පේනවා. වාට දැන් පේනවා. මෙතන රේඩියස් එක වැඩි ආක් එකක් ඇඳිලා ඒක ෆිලට් වුණා. මට ඔයාලට කියලා දෙන්න ඕනේ තවත් එකක් තමයි ට්‍රිම් කියන ටූල් එක. අපි මුලින්ම මෙතන ට්‍රිම් කියලා ඔයාලට මෙතන ෂෝට්කට් කී එකක් තියෙනවා. ඔයාලට මෙතන ෂෝට්කට් කී එකක් තියෙනවා TR කියලා එන්ට කරගුවන් ට්‍රිම් ටූල් එක සිලෙක්ට් වෙනවා. නැත්නම් ඔයාලට මෙන්න මෙතන බලන්න පුළුවන් ට්‍රිම් කියන ටූල් එක. ට්‍රිම් කියන ටූල් එක අපි මෙතන මම ලයින් එකක් ගාවට ගෙනිහිල්ලා පෙන්වන්න මොකද වෙන්නේ කියලා. මම මෙන්න මෙතන ආක් එක ගාවට යන්නලා තිබ්බ ගමන් ඔයාලට පේනවා එතන තිබ්බ ආක් එක නැති වුණා. ඒ කියන්නේ ලයින් එක දෙපැත්තේ බවුන්ඩරියක් තියෙනවා නම් ඒ බවුන්ඩරිය ගාවින් අපි සිලෙක්ට් කරපු ලයින් එක මැකිලා යන එක තමයි මේකෙන් වෙන්නේ. දැන් මම මෙන්න මෙතන ලයින් එක සෙට් කරලා පෙන්වන්නම් ඔයාලට. අපි දෙපැත්තේ ගිහුවම මේ දෙපැත්තේ බවුන්ඩරි ලයින් එක මැද තියෙන කොටස ඉරේස් වුණා. මෙතන ඔන්න ඔය විදිහට ඔයාලට දැන් පැහැදිලි ඇති ට්‍රිම් ටූල් එකෙන් අපි මොකද්ද කරන්නේ කියලා. මම මේ ටික ඉරේස් කරගන්නම්. ඊයව එන්ට කරලා මතක අපිට ඒක තව විදිය තමයි අපි ඉස්සලම ඉරේස් ටූල් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. නැත්තම් මම මුලින් කරපු විදියට කරන්න පුළුවන්. ඊටට මම කියලා දෙන්නම් ඔයාලට ඕෆ්සෙට් කියන ටූල් එක පාවිච්චි කරන විදිය. මම මෙතන රෙක්ටැන්ගල් එකක් ඇඳගත්තා. ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඕෆ්සෙට් කියන ටූල් එක. නැත්තම් ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලට ලේසි විදිය තමයි ඕ ගහලා කීබෝඩ් එකේ එන්ටර් කරන්න. ඊට පස්සේ මෙයාලා අහනවා ඔයාලට මෙතන පේනවා ඉතින් ස්පෙසිෆයි ඕෆ්සෙට් ඩිස්ටන්ස් ඕ ත්‍රූ ඉරේස් ලේයර් කියලා. ඊට පස්සේ අපි මේ ඕෆ්සෙට් කියන දීලා අපි එන්ටර් කරනවා. ඉන්ටර්නට් පස්සේ මෙයාලා සිලෙක්ට් ඔබ්ජෙක්ට් ටු ඔෆ්සෙට් ඕ කියලා. ඉතින් අපි දැන් ඔෆ්සෙට් කරන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරනවා මෙන්න මේ විදියට. ඔයාලා දැන් පේනවා ඔෆ්සෙට් කියන එකෙන් මොකද්ද අපි කරගන්නේ කියලා. ඔයාලට එකෙන් පේනවා මෙන්න මෙතන එයාලා අගයක් දෙනවා සිස්ටම් එකෙන් 10යි 12යි 13යි ඒ විදියට. මම මෙතන 20යි කියලා දීලා එන්ටර් කරාම ඔයාලට පේනවා මෙතන 20ක දුරකින් ඔෆ්සෙට් ලයින් එක හැදුණා. නැවත මෙතනින් දීලා මේක නැවතත් අපි ඔෆ්සෙට් එක ගමු. අපි නැවතත් එන්ටර් කරන්න ඒකෙලා ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න. ඒක අපි සිලෙක්ට් කරද්දී ඔබ්ජෙක්ට් එකෙන් පිටට දවුණ ඇතුළට කියන එක අපිට මේ විදිහට ඔයාලට මවුස් එකෙන් ඉස්සරහට පස්සට ගද්දි ඔයාලට තේරෙනවා මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. ඉතින් අපි දැන් ඇතුළට ඔෆ්සෙට් කරගමු මේක. මම ඇතුළට 20යි කියලා දෙනවා. ඊට පස්සේ ඔන්න ඇතුළෙන් 20ක ඔෆ්සෙට් ලයින් එක ඇතුළට. ඊළඟ මට ඔයාලට කියලා දෙන්න ඕනේ දේ තමයි මෙන්න මෙතන තියෙන ඔබ්ජෙක්ට් ස්නැප් කියන ටූල් එකෙන් මොකද අපි කරන්නේ කියලා. මෙතන අපි ඔබ්ජෙක්ට් ස්නැප් කියන ටූල් එකෙන් එහා පැත්තේ පොඩි ඇරෝ එකක් තියෙනවා. ඒක ටික ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන සිලෙක්ට් වෙලා තියෙනවා එන්ඩ් පොයින්ට්, මිඩ් පොයින්ට්, සෙන්ටර්, ඉන්ටර්සෙක්ෂන්, එක්ස්ටෙන්ෂන් කියලා ටික. ඉතින් මම ඔයාලට මේක හරියට කියන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා මම මෙන්න මේ විදිහට ලයින් ටිකක් අඳ ගන්නවා. දැන් ඔයාලට අපි ලයින් කියන ටූල් එක සිලෙක්ට් කරලා මේ ලයින් එකේ මෙතෙක් දාම ඔයාලට පේනවා මෙතන සිලෙක්ට් කරන ගමන් ඔයාලට මෙතන පේනවා එන්ඩ් පොයින්ට් කියලා. ඒ කියන්නේ අපි මෙන්න මෙතන ඔබ්ජෙක්ට් ස්නැප් එකේ සිලෙක්ට් කරලා තියෙන ටික මේ අපි ඩ්‍රෝවිං ෂීට් එකේ පෙන්නනවා. දැන් මෙතන එන්ඩ් පොයින්ට්, මිඩ් පොයින්ට්, සෙන්ටර් මෙතන සිලෙක්ට් කරලා තියෙන හින්දා අපිට මේ ඩ්‍රෝයිං ෂීට් එකේ තියෙන එන්ඩ් පොයින්ට්ස්, මිඩ් පොයින්ට්, සෙන්ටර්ස් ටික ඔක්කොම එයාලා සිස්ටම් එකෙම පෙන්නවා. මම දැන් මේකේ ලයින් එකේ මැද හරියට ගිහිල්ලා පෙන්නනම් ආඩ පේනවා මෙතන කෙලින්ම එයාලා මේ ලයින් එකේ මිඩ් පොයින්ට් එක දෙනවා. ඒ වගේම මෙතන ටිකම එන්ඩ් පොයින්ට් ඒ ඔක්කොම දෙනවා. මම මෙයාලට ඔබ්ජෙක්ට් ස්නැප් එක තව සරල විදිහට පැහැදිලි කරලා දෙන්නම්. අපි සර්කල් ටිකක් ඇඳගමු.
ඒකල දැන් අපි එතන සිලෙක්ට් කරලා තියෙනවා සර්කල් එකක් තියෙනවා නම් සෙන්ටර්ස් අපිට පෙන්වන විදියට තමයි සිස්ටම් එක හදලා තියෙන්නේ අපි ගියොත් දැන් මෙන්න මේ විදියට ඔයාලා පේනවා මේ සර්කල් එකේ සෙන්ටර් එක මේ සර්කල් එකේ සෙන්ටර් එක මේ සර්කල් එකේ සෙන්ටර් එක අපිට යලා සිස්ටම් එකේ ෆොටෝ එකක් පෙන්වනවා දැන් අපි ඒක ඩිසෙලෙක්ට් කරලා බලමු මෙන්න මේ විදියට ඩිසෙලෙක්ට් කරලා බලමු එතන ගිහලා නිල් පාට කොට්ටුව තියෙන තැන ක්ලික් කරන්න ඊට පස්සේ අපිට පේනවා ඩිසෙලෙක්ට් කරනවා දැන් අපි ගිහිල්ලා මේ මේ තැනට ගිහිල්ලා බැලුවොත් ඔයාලා පේනවා දැන් අර ඉස්සෙල්ලා අපිට පෙන්නවා වගේ දැන් පෙන්වන්නේ නැහැ මෙතන ලයින් එකේ එන්ඩ් පොයින්ට් මිඩ් පොයින්ට් ඒව මුකුත්ම පෙන්වන්නේ නැහැ අපි ආයෙත් ගිහලා දැන් සිලෙක්ට් කරත් ඔයාලා පේනවා මේවා මෙතන සෙන්ටර් එක එන්ඩ් පොයින්ට් එක මිඩ් පොයින්ට් එක ඒවා සියල්ලම හොඳින් පෙන්වනවා අපිට මේක ඩ්‍රොයිං එක අඳිනකොට මේක සෑහෙනට වටිනවා ඔයාලා දැන් පේනවා මෙතන ලයින් එක අඳිනකොට අපේ මිඩ් පොයින්ට් එක මෙතන ගත්තොත් මෙතන මිඩ් පොයින්ට් එක මේ ලයින් එකේ මෙතන මිඩ් පොයින්ට් එක මේක ගත්තොත් මේ මිඩ් පොයින්ට් එක ඒ ඔක්කොම තාමත් පැහැදිලිව පෙන්වනවා ඉතින් අපි ඩ්‍රොයින් අඳිනකොට වැදගත් වෙන ටූල් ටික තමයි ඒ ටික ඉතින් අපි දැන් පොඩි 2D ඩ්‍රොයින් එකක් ඇඳලා බලමු ඔයාලට මෙතන පේනවා මම ඉන්ටර්නෙට් එක ඩවුන්ලෝඩ් කරගත්ත පුංචි 2D ඩ්‍රොයින් එකක් ඉතින් අපි මේක අඳින විදිය මේකෙන් බලමු ඔයාලට මෙතන පේනවා රේඩියස් එක 20ක් විතර රේඩියස් 35ක් වෙච්ච සර්කල් දෙකක් තියෙනවා ඒ වගේම අනිත් අපේ රෙක්ටැන්ගල් එකක් තියෙනවා තව අතුලේ රෙක්ටැන්ගල් එකක් තියෙනවා ඒ ඩිමෙන්ෂන් මේකුළු තියලා තියෙනවා අපි මේක බලමු කොහොමද අඳින්නේ කියලා අපි මුලින්ම මෙයාලා මෙතන පේනවා තියෙන සර්කල් දෙක ඇඳගමු අපි සර්කල් ක්ලික් කරා අපි මෙතන තියලා සර්කල් දැන් මෙතන රේඩියස් තියලා තියෙන නිසා අපි සර්කල් වල ගිහිල්ලා සෙන්ටර් රේඩියස් ක්ලික් කරගෙන මෙන්න මේ විදියට ඇඳගෙන අපි අඳිනවා මේ විදියට අරගෙන අපි එතන මුලින්ම ඇඳගමු රේඩියස් එක 20ක් වෙච්ච සර්කල් එක. ඉතින් අපි මේ විදියට සෙන්ටර් පොයින්ට් එකෙන් පොඩ්ඩක් ඈතට අපේ පොයින්ට් එක ගෙනහිල්ලා 20 කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. ඔයාලා දැන් පේනවා රේඩියස් එක 20 වෙච්ච සර්කල් එකක් ඇඳුණා. ඉතින් අපිට ඊළඟට ඒ සෙන්ටර් පොයින්ට් එකෙන්ම රේඩියස් එක 35 වෙච්ච සර්කල් එකක් ඇඳ ගන්න ඕනේ. අපි සර්කල් ගියා. දැන් අපි තන සෙන්ටර් රේඩියස් කියන සිලෙක්ට් කළා හින්දා නැවතත් අපි ඇරෝ එක ක්ලික් කර කර ඒක සිලෙක්ට් කරගන්න ඕනේ ඔටෝ අපි සර්කල් කියන තැනට ගියාම මෙතන අපිට සිලෙක්ට් වෙන්නේ සෙන්ටර් රේඩියස් කියන එකම තමයි. ඉතින් අපි සර්කල් කියන සිලෙක්ට් කරා. දැන් අපිට මෙතන මේ සර්කල් එකේම සෙන්ටර් එකෙන් තමයි අනිත් සර්කල් එකත් ඇඳගන්න ඕනේ. දැන් අපි මෙතන බලන්න ගියපු ගමන් මේ ඇඳලා තියෙන සර්කල් එකේ රේඩියස් එක පෙන්නනවා. ඒ මොකද රේඩියස් එක පෙන්නන්නේ අපිට මෙතන අපි ඔබ්ජෙක්ට් ස්නැප් කියන එක සිලෙක්ට් කරලා තියෙන හින්දා අපි දැන් මම ඔයාලට පෙන්නන්නම් මෙතන ඔබ්ජෙක්ට් ස්නැප් කියන එක ඩිසෙලෙක්ට් කරලා ඔයාලට දැන් මෙතන ගියාට පස්සේ සර්කල් එක දැන් අපි මෙතනින් සර්කල් කියන එක සිලෙක්ට් කරා දැන් අපි මෙතන අපි මේක සෙන්ටර් එක කොයිද කියලා දන්නෙත් නෑ කොහොම තමයි ඔයාලට පේනවා මෙතන නොගැලපීමක් තියෙනවා කියලා අපි ඒක කැන්සල් කරලා ESC ක්ලික් කරලා නැත්නම් අපි මෙතන තියෙන ඔබ්ජෙක්ට් ස්නැප් සිලෙක්ට් කරගමු සර්කල් කියන එක සිලෙක්ට් කරගමු ඔයාලට පේන සෙන්ටර් පොයින්ට් එක නිකම්ම පේනවා සිස්ටම් එකේ. එතනින් අපි එලියට ගත්තා. මෙතන ටයිප් කරා 35 කියන රේඩියස් එක. ඔයාලට දැන් පේනවා අපි සර්කල් දෙක ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක අපි මේ ඩ්‍රොයිං එක ඇඳගෙන පහසු වෙන්න ලයින් එක ඇඳගෙනවා. එල් ටයිප් කරලා ක්ලික් කරා. මෙතන සෙන්ටර් පොයින්ට් එකේ ඉඳන් පහලට මෙහෙම ලම්බ රේඛාවක් ඇඳ ගන්න ඕනේ. දැන් මෙතන ලම්බ රේඛාවක් ඇඳගෙන අපහසුතාවයක් තියෙනවා. අපි කොහොමද ලම්බ රේඛාවක් ඇඳගන්නේ කියලා පළවෙනි ටියුටෝරියල් එකේ කියලා දුන්නා. ඉතින් මෙන්න මෙතන තියෙන ඕතෝ මෝඩ් එක අපි ඕතෝ මෝඩ් එක සිලෙක්ට් කරමු. දැන් ඔයාලට පේනවා මෙතන ඉතාම පහසුවෙන් ලම්බ රේඛාවක් ඇඳගන්න පුළුවන් කියලා. ඒකම තව ලම්බ රේඛාවක් මෙහෙටත් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන සෙන්ටර් එකේ ඉඳන් 60ක දුරින් තමයි මේකේ බොටම් ලයින් එක තියෙන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වා ඔෆ්සෙට් ලයින් එක ගන්න විදිය. ඉතින් අපි ඒ ඔෆ්සෙට් කරගත් විදියට මේ බොටම් ලයින් එක ඇඳගමු. අපිට ඉස්සෙල්ලාම දුර ඉස්සෙල්ලා මේක අපි දුර හදා ගන්න ඕන නිසා මම මෙන්න මේ ඇඳගත් ලම්බ රේඛාව විතර දැන්ට පොඩ්ඩක් පැතර දික් කරගන්න. අපි මෙතන ඔෆ්සෙට් කියන ටූල් එක ක්ලික් කරා. 60ක ඔෆ්සෙට් එකක් තමයි තියෙන්නේ. 60ක් දුන්නා එන්ටර් කරා. ඔයාලට ඔන් ලයින් එක දුන්නා. මෙහෙම ඔෆ්සෙට් කරා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මේ රෙක්ටැන්ගල් එකේ
length එක කීයද කියලා මෙතන තියන 70යි කියලා. මෙතන 70 කියන අපි මෙතන center එක ගත්තා. center එකේ ඉඳන් එයා පැත්තට 35යි. එතනත් අපි offset එකක් දාගත්තා. මෙතන tool එක ගාවට ගියා. නැත්තම් අපි o type කරලා enter කරා. එතන තියෙන්නේ මෙතන තියෙන්නේ 70යි මුළුම මුළු length එක. අපි දැන් ගන්න මෙතන අපි center එකේ ඉඳන් ගන්න. center එකේ line එකක් ගහගෙන තියෙන හින්දා එතනින් එහාට ගන්නේ අපි type කරනවා 35 enter. මේට ඔෆ්සෙට් කරගත්තා. දැන් මේට ඔෆ්සෙට් කරගත්තා මේටත් තියෙන්නේ 35 තමයි. මේ ලයින් එක මෙහෙම මෙහෙටත් ඔෆ්සෙට් කරගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ තියෙන ලයින් එක මෙන්න මෙතෙක්ට දික් කරගන්න ඕනේ. මට මුලින්ම අමතක වෙච්ච ටූල් එකක් දැන් මෙතන ඩෝමනා වෙනවා. ඒක තමයි එක්ස්ටෙන්ඩ් ටූල් එක. ඒ කියන්නේ එක්ස්ටෙන්ඩ් ටූල් එක. ඔයාලට දැන් ට්‍රිම් කියන දණ තේනවා. එක්ස්ටෙන්ඩ් කියන ටූල් එකත් අපි ට්‍රිම් කියන එකෙන් කරේ බවුන්ඩරි දෙපැත්තේ තියාගෙන මැද තියෙන කොටස අයින් කරගත්ත එක ඇත්තටම එක්ස්ටෙන්ඩ් කියන එකෙන් කරන්නේ අපි අපේ ඇඳගත ලයින් එක කොයි හරි බවුන්ඩරි එකකට ගින් හේතු කරගන්න එක. අපි එක්ස්ටෙන්ඩ් කියන එක මෙතන සිලෙක්ට් කරා. නැත්නම් ලේසින් EX කියලා එන්ටර් කරා. අපි මේ මේ ලයින් එක එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ මෙන්න මෙතෙක්ටනේ. අපි මේ ලයින් එකේ ඒ ෆයිනල් බවුන්ඩරි එක තියෙනවා එන්ඩ් බවුන්ඩරි එක අපි එතන මෙන්න මේ විදිහට ගිය තියාගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතනින් ගිහිල්ලා ෆයිනල් බවුන්ඩරි එකෙන් ඒ ලයින් එක නතර වුණා. එන්ටර් කරමු අපි. ඔයාලට තේරෙනවා ඇති දැන් මෙන්න මේ ලයින්ස් ටික අනවශ්‍ය ලයින් ටික. අපි මේක ඇඳගෙන පහසුට තියාගත්ත දෙයක් ඒක අපි ට්‍රිම් කරමු. මෙතනින් ගියා ට්‍රිම් කියන ටූල් එක සිලෙක්ට් කරා. නැත්තම් අපි TR කියලා ගහලා එන්ටර් කරා. ඒකල මේ ලයින් එක සිලෙක්ට් කරනවා. මේ ලයින් එක සිලෙක්ට් කරනවා. ඔයාලට පේනවා මෙතන තියෙන බවුන්ඩරි ලයින් එකේ මෙහා ටික අපි සිලෙක්ට් කරගුවම් ඒ අනවශ්‍ය ටික අපිට ඔටෝම නැති වෙලා යනවා. මේ විදිහට හොර දැන් මේ දෙකට ගිහුවම මම ආට පේනවා දැන් සෑහෙන දුරට අපි මේක ඉවර කරගෙන තියෙන්නේ. අපිට මේක තවත් තියෙනවා ට්‍රිම් කරගන්න පුළුවන් කොටස. ඒ මෙන්න මේ ආක් කොටස. එතන මෙතන වල තියෙනවා මෙතන ගිහිල්ලා මෙතන බවුන්ඩරි එකක් විතර හැදිලා තියෙන්නේ. ඒ ඉඳන් මෙතන ට්‍රිම් ටූල් එක පාවිච්චි කරලා බලමු. මේක ට්‍රිම් වෙන විදිහ ගිහිල්ලා අපි මේ ආක් එක මෙතන සිලෙක්ට් කරගමු. මේ පැත්තෙම මේ විදිහට ඔන්න දැන් ඩ්‍රොයිං එක 80ක් අපි වැඩි ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන ඇතුලේ රෙක්ටැන්ගල් එක ඇඳගන්න. මෙතන මේ H එකේ ඉඳලා 10කින් තමයි මේ ලයින් එක තියෙන්නේ. අපි ඉතින් මෙතන ඉඳන් ඔෆ්සෙට් එකක් දාගමු ඇතුලට 10ක්. ඕ කියලා ගෙවුවා. එන්ටර් කරා. තියෙන්න ඕනේ 10කින්. 10 කියන එක. මේක ටයිප් කරා. එන්ටර් කරා. මෙතන අපි ෆයිනල් ලයින් එක සිලෙක්ට් කරලා එළිය පැත්තට අවශ්‍ය නැහැ අපිට ඇතුල් පැත්තටයි ඕනේ. ඉඳ ඇතුල් පැත්තට අපි කර්සර් එක ගෙනලා ක්ලික් කරනවා. අපි දැන් මේ ටූල් එක ඔෆ්සෙට් ටූල් එක එකපාරක් ඇඳලා පස්සේ කැන්සල් වෙන්නේ නැහැ. ආයි එක දිගටම පවතින අපේ ලයින් ටූල් එක වගේ. ඉතින් අපි දැන් මේ පැත්තට ගියා. ඒකලෝට ඔටෝම මේක පෙන්නවා මෙතන 10. අපි මුලින් 10 කෙනකින් ඔෆ්සෙට් කරගෙන මෙතන 10 කියලා ඇතුල් පැත්තට ගත්තා. ක්ලික් කරා. ඒ ඔෆ්සෙට් දෙකත් අපි ගහගත්තා. ඒකම තවත් ඔෆ්සෙට් එකක් දාන්න ඕනේ. දැන් අපි ඔෆ්සෙට් ටූල් එක පාවිච්චි කරපින්ද අපි එන්ටර් ක්ලික් කරපු ගමන් ඔටෝම ඔෆ්සෙට් ටූල් එක අපිට ආයෙත් එනවා. ඉතින් අපි ඊළඟට ඉඳගමු මේ බොටම් ලයින් එකේ ඉඳන් 15කින් දුරකින් තියෙනවා ඔෆ්සෙට් එකක් ගහගන්න අපි. අපි ඒකත් ගමු. දැන් මෙතන 10 කියන එක සිලෙක්ට් කරලා තියෙන වලට පේනවා. ඉතින් අපි 15 කියලා දීලා එන්ටර් කරමු. ඊට පස්සේ මෙතනින් ගියා ඔෆ්සෙට් එක උඩට දාගත්තා. ආයි අපි මේක කැන්සල් කරන්න ඉස්සෙල්ලා බලන්න ආයි මේ රෙක්ටැන්ගලේ උඩ টপ ලයින් එක තියෙන්නේ මෙතනින් 15ක් වගේ මෙතනුත් 15ක්. ඉතින් අපි ආයි මෙතන මේක කැන්සල් කරගන්නේ නැතුව මේ ලයින් එකේ ඉඳන් තවත් 15ක් උඩට ලයින් එක දාගමු. ඉතින් ඊට දැන් ඔයාලා පේනවා මෙතන ට්‍රිම් ටූල් එක පාවිච්චි කරන්න ගොඩක් ඒවා තියෙනවා. අපි ට්‍රිම් ටූල් එකට ගියා. මෙන්න මේ ලයින් එක අනවශ්‍ය ලයින් එක. මේ ලයින් එක මේක මෙතන ලයින් එක මේ ඇතුලේ ලයින් එක ඒ විදිහ. ඔයාලට මෙන්න මේ දෙක ට්‍රිම් අපි දැන් මේකම ට්‍රිම් කරන්න පෙන්වන්නම්. ඔයාලට මොකද මෙතන වෙන්නේ කියලා ට්‍රිම් කරොත් මේක වෙනම ට්‍රිම් කරලා මේක වෙනම ට්‍රිම් කරලා මේක වෙනම ට්‍රිම් කරලා මේක වෙනම ට්‍රිම් කරන්න ඕනේ. ඔයාලට මම පෙන්වන්න ඒක කොහොමද. දැන් මේ ලයින් දෙක වෙනම තියෙන ලයින් දෙකින්ද අපිට මේ දෙක මෙහෙම සිලෙක්ට් කරලා
මෙතන ඉරිස් ටූල් එකෙන් කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන් ට්‍රිම් කිරීමකින් තොරව. ඔයාලට පේනවා අපි දැන් ඉතා පහසුවෙන් මේ පුංචි ටූල් ඩ්‍රොයින් එක ඇඳගත්තා. මේක ඩිමෙන්ෂන් දාන විදිය අනිකුත් දේවල් ගැන මම ඊළඟ ටියුටෝරියල් එකෙන් කතා කරන්න. ඒ ටියුටෝරියල් එක ඉවරනත් එක්කම AutoCAD වල තියෙන බේසික්ස් ටික සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන් අපිට. ඉතින් අපි ඒකත් ඉවර කරලා ඊට පස්සේ හවුස් ප්ලෑනින් නැත්නම් මැකනිකල් ඩ්‍රෝවින් ඊට පස්සේ එතනින් ඉහළ ගිහුව 3D ඩ්‍රෝයින් අඳින්න පටන් ගමු. මේනක මාත් එක හිටපු ඔයගලන්ට බොහොමත්ම ස්තුතියි. මේ වීඩියෝ වල දෙයක් ලබා ගත්තා නම් අපේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා අපේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් මම ගිහින් දෙන්න ඔයාලට සුබ දවසක්.